Introducing New Hellmann's, the world's number one mayonnaise brand, now in Sri Lanka. ये वार्ता उन परिधि कोविड मरण वार्ता वी में यम वैदिवीमक अपि दक्षिण लबेनुआ मेक गैन अपि टा मेम होते स्थिरों में यमक के अंडा खाल वैदी नम मुकदो ओना में वेलावक ओना में मरण संख्या आवक उच्चावचन वेंड सिद्ध वेंड पुलवान सामान्य यम किसी आकारे के इंगियक दो में पलक रेकियला में मरण वैदिवीम अपि हमोम इताम कल्पना वें इंडो ने में एकराशि वीम हरहा केनेक थर्क करंड पुलवां अपि टा काटवत ලෙඩ හැදුනේ නැ අපි කවුරුවත් මිය ගියේ නැ අපි උද්ඝෝෂණය කරාට අපි ඒක රාශියේ වුණාට කාටවත් හානියක් උනේ නැ කියලා මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරන ඒක රාශී වීමම පමණයි මේ රට පුරා ඉන්න අය එක්තැනකට ඒක රාශී වීමෙන් මේ රෝගය අපි නොදැනුවත්වම පැතිරෙන්න තියෙන ඉඩකට ඉඩා ඉතා වැඩි නැවත විශ්වවිද්‍යාල ආරම්භ වීමෙන් පසු දේශනවලට සහභාගී වීමට එන්නත මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතුද විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ කාණ්ඩ වශයෙන් මුලින්ම විභාග සහ ප්‍රායෝගික පුහුණු කටයුතු සඳහා මූලිකත්වයක් ලබා දීලා තියෙනවා උපකුලපතිවරුන්ට වගකීම පවරලා තියෙනවා ඒ පීඨවල කුමන කණ්ඩායමද මූලික වටේදී විශ්වවිද්‍යාලයට කැඳවන්නේ කියලා තීරණය ගැනීම සඳහා හැබැයි මේ තීරණයට යටත් වෙන්නේ නැහැ වෛද්‍ය විද්‍යාල සහ සමසෞඛ්‍ය විද්‍යාපීඨ විශ්වවිද්‍යාලයට කැඳවන්න පුළුවන් වෙන්නේ දරුවෝ දෙවෙනියෙන්නත ලබාගෙන සති දෙකක් ගත වෙච්ච දරුවෝ පමණයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් 90%ක් පමණ මේ වන විට එන්නත් කරණයට භාජනය වෙලා තියෙන්නේ එන්නත ලබා ගැනීම අනිවාර්ය කරපු නිසා නැවත වරක් ලබන සතියේදීත් දරුවන්ට එන්නත ලබා ගැනීමට අවස්ථාවක් ඒ විශ්වවිද්‍යාල තුලම ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වෙලා තියෙනවා විශ්වවිද්‍යාලයේ තුලට රැගෙන එන්න පුළුවන් Tamange මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 125යි හැබැයි අපි උපකුලපතිවරුන්ගෙන් ඉල්ලීමක් කරා යම් කිසි දරුවෝ කණ්ඩායමක් නොපැමිණලා තියෙනවා නම් ඔවුන්ට කිසිම හානියක් නොවන ආකාරයට මේ පවත්නා ක්‍රමවේදයේම ඉදිරියට රැගෙන ගොස් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරන ලෙසට බාහිර සිසුන් සම්බන්ධයෙන්ුත් මේ ක්‍රමවේදයේම අනුගමනය කරන්න පුළුවන් නමුත් ඔවුන් විභාග ශාලාවල් වලට ඇතුල් වීම විභාග ශාලා වලින් පසුව දේශන වලට සහභාගී වීම වැනි කටයුතු වලදී අනිවාර්යෙන්ම එන්නත් දෙක ඉල්ලා සිටිනව දරුවන්ට අනිවාර්යෙන් ලබා ගන්න කියලා ඇත්ත වශයෙන්ම මේ කොන්දේසි ටික සපුරලා තියෙනවා නම් නොවැම්බර් මාසේ පළවෙනිදා සිට විශ්වවිද්‍යාල ආරම්භ කරලා අධ්‍යයන කටයුතු කරගෙන යන දේ තමයි ප්‍රතිපාදන කොමිෂන් සභාව බලාපොරොත්තු වෙන්නේ